ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදම කොටබදාල කරු දේශකයණන් වහන්සේ පෝජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රරණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්හවාලිසු අත්‍රාග්චන්තු දීවතා. සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තෝ සග්ග මොක්හෙදන් ධම්මස් සවෙනෙ කාලෝ අයං බදන්තා ධම්මස් සවෙනෙ කාලෝ අයන් බදන්තා ධම්මස් සවෙනෙ කාලෝ අයන් බදන්තා නමුතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මි සුුව පටිහතඥානචාරස්සෙ දසෙ බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුතෙමස්සෙ ධම්මිසෙරස්සෙ, ධම්මරාජස්සෙ ධම්මත් සාමිසෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගෙවතුවරහතු සබ්බ ධම්මි සු අපපටිහතඥානචාරස්සෙ. දසෙ බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගෙතස්සෙ සබ්බ්ޏුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරෙ හතු, සබ්බෙ ධම්මිසුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බෙ සත්තුත්තෙමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්нюුුණෝ. සම්මා සම්බොද්ධස් උතුම්මු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිත්‍යාදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොබේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධවච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාර්යට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මේම අවබෝධ කරගනිත්වා සාධෝ, සාධෝ, සාධෝ ධර්මශ්‍රවනාබිලාසේ ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නී අදත් මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම් බුදුරජාණන් වහන්සේවිසිෙන් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මදේශනාව සඳහා පුුණ්‍යවන්ත දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ හව මංකඩ පාර නොම්බර හයිසිය හැට හතරින් බී එක නිවසේ පදිංචී ලீලා බඩාරණයක මහත්මිය ප්‍රධාන පින්වන් පිරිස ලක්ෂ සංඛ්‍යාත අති විශාල ශ්‍රාවක පිරිසකට ධර්මදානයක් ලබලදීලා ්‍රැස්කරගන්නයක් ප්‍රමාණ කුසලධර්මිය. ඒ කුසලය ඩානයන් අතර ලබන්නට පොළුවන් උතුම්ම ධනයකයි මේ ළගක් කරගන්න. ධර්මදාානයකින් ලබන පින මෙ පවනයි කෙලා වචනවරින් විග්‍රහ කරන්නට බේ අපේ පිංවතුන්ට මෙවන් කාලයක ධර්මදාානයක් කරගන්නවා කියන එක දැන්බොහම දෂ්කර කාරයක් බවට පත්වෙලා වෙනදා සිය ගනං දහස් ගණං මිනිසුන් රැස් කරවල ධර්ම දේශනාවන් පවත්වපු පිංවතුන් අද තමන්ට ධර්මදේශනාවක් පවත්වාගන්නට නොහැකි වාතාාවරණයක් උදා වෙලා තියම මුත් අපට මෙවන් අවස්ථාවක නෙත් නාලිකාව තුොළින් මේ කරගෙන යන්න සම්බුද්ධ ශාසනිික මෙහෙවර තුොළින් ඒ ධර්මදානමය අති විශාලපුන්නෙ කරමිය බොහෝම සත්්භාාවෙන් සිද්ධ කරගන්නට පුළුවන් වටිනා ගුවන් කාලයක් ශ්‍රාවකෝබ වෙනුවෙන් පරිත්‍යයාග කරලා ඒකට ඉඩකඩ සලසලදීලා ඒ වටිනාපින්කම කරගන්නට ඔබට මග පාදල තියදමමා ඒ තුළින් ඔබට බොහෝ කුසල් ටැස් කර ගනීම හැකියාව කුත්තියනම්. ඒ ධර්මදාන මේ පින්න තුළින් ඔබේ ජීවිතවලට මහා කුසලයක් ලඟා කරගන්නට පුළුවන්. එවන් වටිනා කුසලයක් ඔබට ළඟා කරගන්නට අද පින්වත් හැමදිනාටම මේ තුළින් පුළුවන් කමක් ලැබිල තියෙනම්. එහෙමන දායිකත්වේ දරණන පින්ංවතුන්ට. අපි දේශනාව නිමාවනේ පසදි පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මොහොතේ බලාපොරොත්තුවන් අද ධර්මදේශනාව තුොළින් අපි ඉතාම වැදත් කාරණාවක් දේශනා කරන්නට තෝරගත්තා අපේ ලංකාවේ තිබින එක්තරා මිත්‍යා මතයා ලංකාවේ බොහෝ දෙනෙකින් වැරදිට වටහගත්තු කරණ අපි කල්පනා කරා මේ කාරණාව ඔබට දේශනා කරන්නට ඕන කියලා මොකද වර්තමානයේ බුදු දහම කියල කියන්නේ ධර්මය යටයමින් නොෙක් මත්‍යයාා මත බලවත්වෙෙන යුගයා වර්තමානයේ බහොලව ඇතිවෙලා තිබෙනවා නමුත් අතීතිය ඉඳලාම අඩු වැඩි බවක් නැතුව සමහර මිත්‍යා මත මුල් බැසගෙන ඇවිල්ල තියෙනවා එවන් මොහොතක සමහර මිත්‍යා මත අපට කොයිතරම් ධර්මකරුණ කිව්වත් මිනිසුගේ මනසින් යවන්නට බැරි මට්ටමට පත්වෙලා තියෙනවා එතරම් ඒ මිත්‍යා මත මිනිසුන්ගේ මනසේ බැසගෙන තියෙනවා නමුත් අපි පොළුවන් පොළුවන් කාරණාවල් ලිහලා ධර්මකරුණුටික විග්්‍රහ කල දුන්නු. මංහිතනවා බොහෝ දෙනෙකුට යම් ප්‍රයෝජනයක් තියෙවි කියලා. නොකද සමහර දෙනෙක්කේ මිත්‍යාමතවල ඉනෙ ධර්මකරුණු හරියට දන්නේ නැතුව. භාග්‍යුතු වහන්සේගේ දේශනාව හරියට දැනගත්තුතින් පිිත්න බොහෝ දෙනෙක් ඒ දුර්මත වැරදිමත නිරාකරණය කරගෙන. නිවැරද ධර්ම කාරණාවල් අනුව ඒ කාරණාව පිළිපදිමින් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. එහෙම මිත්‍යා මතයක් තමයි පසේ බුදුරජාණන් වහන්සේලාට බණ කියන්න බෑ කියන කාරණාව අද අපි තෝර ගත්තා අන්න ඒ මාතෘකාව ඔබට දේශනා කරන්න. පසේ බුදුරජාණන් වහන්සේලාට බණ කියන්නට බෑ. මේ කාරණාව බොම ගැබූරී සාකච්ඡාක් කළයුතු මාතෘකාව. කොහොමද මේ වගේ මතයක් සමාජගත වනේ මොකද මොනවාහරි මිත්‍යාදුෂ්ටයක් මතුවෙනේ සමහර මිත්‍යදුෘෂ්ටි අධ්‍යනය කරල බලද්දී සමහර ධරමකාරණාවල් වැරදිට තේරුන් අරගෙන. සමහර වෙලාවට යම්කාරණාවක් එළියට යන්නේ සර්ලව විග්‍රහ කරන්නට ගිහිල්ලා අඩුපාඩුකං ඇතුව වෙන්නට පුළුව. දැන් උදාහරණයක් හැටියට අපේ සමාජයේ බහලුව බහුලව භාවිතාවෙන මතයක් තමයි මේ බුද්දෝවිය මාතා බුද්ධෝවිය පිතා කියල ධර්මකාරණාව නමුත් අපේ ත්‍රිපිටකී අට්ටකතාව ටීකාවේ පරිවාර ගන්තවලවත්න් බුදුරජාණන් වහන්සේ එහෙම තැනක් සඳහන්කර පිස්ථානයක් හොයාගන්නනේ අම්ම බුදුකෙනෙක් වගේ තාත්ත බුදුකෙනෙක් වගේ කියල එහෙම කරුණක් ධර්මීතුරින් හොයාගන්නනෑ නමුත් සමහර වෙලාවට අතීතයේ ඉඳදල්ලාම මේ ගෙදර බුදුන් අම්මතාත්තාකිනමේ සංකල්පය ජන හදවත්තුළ ගෞරවයක් ඇතිකරවන්නට ඉස්මතු වෙච්ච කරුණක් වෙන්නට පුළුවන් නමුත් ක්‍රමානුකූලවෙේක ධරමකාරණාවක් බවට පරිවර්තනය වෙලා අද බොහෝධනෙ භාග්‍යවතුන් වහන්සේ මෙිහිෙම කරුණක් කියල තියෙනවා කියන තැනට ඒ කාරණාවත් දිගහැල්ල තියෙනවා මංඒකෑ සඳහන් කළේ සමහර මිත්‍යා දුෘෂ්ටි, වැරදි මත දුරුමත්ත පිළිබඳ අධ්‍යනය කරද්දි. සමහර කාරණාවල් සංවේගිින් දැනුන් දෙන්නෙ ගිහිල්ලා. එමනැත්තං මිනිසුන්ගේ හදවතේ ගෞරවයක් ඇතිකරවන්න කරුණාවක් ඇතිකරවන්න කරලා. සමහර වෙලාවට එහෙම කාරණාවල් සමාජයට ගියයි කියලයි අපගේ අවබෝධය. දැන් එක්තරා දවසක් මට දැනගන්න ලැබුණ යසෝදරා මහරහත් තෙරණිය, බුදුරජාණන් වහන්සේගේෙන් පිරිනිිවන් පාන අවසරගන්න ගියාම ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ගන්දකුටියට තුන් වතාවක් කතා කරනක නිහඩ වෙලා හිතියලු එකක හේතුව දක්වනවා භාග්‍යවතුන් වහන්සේ දන්නව යසෝදරා තෙරණිය පිරිනිවන් පාන අවසර ගණ්ඩෙනම කියලා නමුත් ආනන්ද හාමුදුරුවෝ තුන් වතාවක් කතා කරනකං හිටියේ විසි අසංක්‍ය කල්ප ක්ෂයක් ආරමිතා පොරාගෙන ආපෝ තමන්න එක එක්කට ආපෝ තමන්ගේ ප්‍රියම් බිකාව අද මෙස් සසරේ කවදාවත් මොන නොහැගෙන තැනකට සමුදරණ යනවා කියලා ආයි සසර කවදාවත් මොන ගහෙෙනි නෑ ඒ නිසා බුදු හාමුදුර හිටියන් නමු අපි ධර්මය තුළ හෙම කතාවක් කොහිවත්න්නේ සමහර වෙලාවට කලාකරුවත් රසවින්දන ඉස්මතු කරවන්ඩ යම් රසයක් ඉස්මතු කරවඩ ඒකට නිර්මාණාත්මක විදිරිපත් කරන කරු හැබ එක තුළින් වෙන්නේ ධර්මයට ලොකු විනාශයා එවැනි කාරණාවල් ලිහන්න ගියාම හරී අසීරු තත්ත්යකට බොහෝ අපහස ත්‍යයන් වලට පසු වෙන්න වෙලාවල් තියෙනවා මොකද මිත්‍යා මතයක් ගොඩනගනට වඩා අමාරු ඒ මිත්‍යා මතය කණ්ඩනය කරන එක යම් වශයෙන් හෝඒ කාරණාව තියෙනවා සමහර කෙනෙක් කියන්න බොළුව අම්ම බදු කෙනෙක් වගේ තාත බුදු කෙනෙක් වගේ කියල කියෙ එකේ වරදක්නය කියරන මුත්්කෙලක් වර්දත් තියෙනවා. භාගයෝතුන් වහන්සේ නමකට සමාන කරණ මේ ලෝක දෙමෝපියන් වබේ. එහම නං දෙමවපියන් වෙන එක කොයිතරම් පහසුද බුදු වෙන කොයි තරම් පහසුති කියලාට තේරුම් කරන්න මේ දෙක වෙනස පෙන්ව නඕනෙත් නෑ. එකම සඳහන් කළ සමහර කාරණාවල් එහෙම කියන්න ගිහිල්ල බොහෝ අඩුපාඩු වෙලා තියදම. එහෙම කරුණක් තමයි මේ. පස බුදුරජාණන් වහන්සල සම්බන්ධ මේ කාලී බොහෝ දෙන කතර කථාවෙන කාරණ අපිත් කුඩා කාල හලතිබුණ පසේ බුදුජන් වහන්සට බණ කියන්න බෑ කියලා නමුත් මේ කාරණාව මෙහිම ඉස්මතුවීම තුළ අපගේ හදවතේ පවා පසේ බුදුරජාණන් වහන්සේලා සම්බන්ධ පින්වතුන ඇති වුණේ බොහොම පහළමට්ටමි ගෞරවයක් කොටිම්ම කියනවනං සාමාන්‍ය පුතජජන භික්‍ෂුවක් තරංවත් ප්‍රඥාව නැද්ද පසේ බුදුරජාන් වහන්සේට කියන කැනතැන තමයි බොහෝදිනගේ හදවත් තුළ තියෙන්නේ. ඇයි අ සමාජගතවීම තියෙන්නේ පසේ බුදුරජාන් වහන්සේට බණ කියන්නේ බැකෙන කාරණාව නිසා. නමුත් මේ කාරණාව අපි ධර්මානුකූලව තේරුම් කරගමු. මොකද පසේ බුදුරජාණන් වහන්සේලා සම්බන්ධීන් තියෙන්නේ පසේ බුදුරජාන් වහන්සේලා, ධර්මය දේශනා කරපු තැන්තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා තමන්ගේ ළඟට ආපු පිරිස පැවිදිකරෝපු තැන්තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා ඒ පිරිසව ආබිසමාචාරික සීලිය සමාධංකරෝපු තැන්තියෙනවා මෙහෙමි ස්ථාන ගණනාවක් පංහතුනී අපේ ධර්මය තැන්වල සඳහන් කළ තියෙනවා අපි එවැනි අවස්ථාවල් කිහිපයක් මේ මාතෘකාව විස්තර කරන්න අපි මේ වෙලාව එකතු කරගමු විශේෂ තැනක්තම රතන සූත්‍රය අට්ට කතාව මේ කියන කතාව ධම්මපද අට්ට කතාවත් මත්තාසුක පරිච්චාගා කියන ගාථාවේ විස්තර දේශනාවේ විග්්‍රහ කල්ල තියෙනවා රතන සූත්‍ර අට්ට කතාවත් මේ කාරණාව යම් ධර්මකාරණාවක් නිසා භාග්‍යතු වහන්සේ දේශනා කල තියෙනවා අපේ මහබෝසතානන් වහන්සේ එක භවයක සංක බ්‍රාක්්මණය වෙලා උපදිනවා ඒ කාලයේ බ්‍රාක්්මණයට හිටිය සුසීම කියල පුතේ. මේ පුතා ශිල්පිගෙනගන්න සුදුසු කාලය එනකොට තමන්ගේ පියා පියාගේ යහළු බ්‍රාහ්මණෙක් හිටියා අසුක කියලා ඒ අසුක දිසාපාමොක් ආචාරවරයා වෙත ශිල්ප ශස්ත්‍රි ගෙන ගන්න සුසම කුමාරයාව යව්වා. ගුරු පඬුරුත් අරගෙන ගි හිල්ලා ආචාරවරයට සුසේම කුමාරයා බාරදිීන්නා ශිල්ප ාස්ත්‍රර ඉගෙනනගන්න ස්ථානී තැබුවා. සාමානින් ශිල්ප සාස්ත නිගරගන ඔරුදු දොළහ කිතරයනවා. නමුත් සුසීමම කුමාරයාග ඉතිපිච්ච ප්‍රඥාවේ බලෙන් මාසහයකින් සියලොම සිිල්පශාස්ත්‍ර හදාරලා ඉබර කඩා. දෙ සුසීම කුමාරයාට සියලොම සිිල්ප ශාස්ත්‍ර කටපාඩක්. කුමාරයා දවසක් විවේී වර කටපාඩංක් ිල්ප ාස්ත්‍ර නැවත නැවත මිනිහි කරන පටන්ගත්තා. එහෙම මිනිහි කරනකොට ඒ තිබෙන අර්ථ කුමාරයට වැටහෙන පටන්ගත්තා දැන් අපේ ධර්මී වනත් තියෙන්නේ භාග්‍යෝතුන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය මුොලින් හදාරන්න වන සුතා දතා කියලකිවේ ඒ හදාරණ ධර්මය මතක තබා ගන්න ඕන මොලින් අහණඩෝන ඉගන ගණ්ඩෝන ඒ ඉගනගන්න ධරමය මතකතියා ගණ්ඩුවන මතක තබා ගන්නව කියල කියන්නේ පංහත්නී යම්කිසි කෙනෙකු ධරමයක් අහනකොට අනීවරණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධර්මයක් ශ්‍රවණය කරණ්ඩඕන පිළිවෙඳ අට්ටිකත්වා බලාපොරොත්තුවක් ඇතුව බණහන්්ඩෝන. යම් බලාපොරොත්තුවක් ඇතුව බනහන්නට ඕ අට්ටිකත්ව මොකක්ද බලාපොරොත්ව මේ බණ අහන වෙලාවේදීම මට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මේ සතර මාර්ග පල හතරින් එකක් හෝ ලැබේවා කියල ප්‍රාර්ථනාවක් තියන්නට ඕන එකට කෙන අට්ටිකත්වා. මනසිකත්වා කියල කියන්නේ ඒ අහන බන හරියට අපි පොතක් පෑනක් අරගෙන ධරම කරුණු කෙතියෙන් සටහන් කරගන්නවා අන්න එහෙම අහන ධර්ම දේශනාව අපගේ මනසේ හරිටර කටු සහට අහනක් ගහගත්ත වගේ සටහංකරගත වගේ මේ මනසේ කරුණෙන් කරුණ කරුණෙන් කරුණ පින්වතුන අපේ මනසේ රැඳෙන්න්නට ඕන එකට කෙන මනසි කත්වා ැ දාදහරනයක් කැටට කියනවන අද මේ ධර්මදේශනාව ආරම්බේදී ධර්මදානය ගැන කරුන්ටක් කිව්වා. ඊළඟට අපි කිව්වා පසේ බුදුරජාන් වහන්සේලා පිළිබඳ දුර්මතයක් තියෙනවා කියලා. ඊළඟට එක කියන ගමන් කිව්වා අද කාලෙ මේ වගේ එහෙම වැරදි මත මිත්‍යාමත ගණනාවක් සමාජයේ ඉස්මතු වෙලා තියෙනවා කියලා. ඒවට හේතුසාද කැහටිටේ දිරිපත් කළා සමහර මිත්‍යාමත, පිළිබඳ හිතනකොට අදධිනය කරනකොට සරලව කියන්න ගිහිල්ලා ඒ කාරණාව තිමිෙන ගැඹුරු බව අඩු වෙලා මිනිස්ුයි කාරණාවල් වැරදිට තේරුම් අරගෙන කියලා උදාහරණයක් සඳහන් කලාා ගෙදර බුදුන් අම්ම ගෙදර බුදුන් තාත්තා කියන වගේ කාරණාව දැමිනි මෙහිෙම මේ අහන ධරම දේශනාව ඒ වගේ කරුණෙන් කරුණ කරුණයෙන් කරුණ අපේ මනස ගුණු වෙන්නට ඕන. එන්න එහෙම මිනිහිකර කර අහන්නට පුළුවන්න්නං අන්න එහෙම අහනිකට තමයි කියන්නේ මනසිකත්වා කියලා. පලවෙනික තමයි අට්ටිකත්ව නිවන්දකිින් ඕන කෙන බලාපොරත්තුවකතු බනහන වාඩිවිෙන් ඕන දෙවන එක තමයි අහන කාරණාවල් අරවගේ මනසි වගුගත වෙලා ඒ කාරණාවල් මතක හිටින්නට ඕන. ඊළඟට සබ්බ චේතසූ සමන්නා හරිත්වා තමන්ගේ මුොළු සිතම, තමන්ගෙ මුළු සිතම ධර්මී කෙරෙහි යොමු වෙලා තියෙනට ඕන. දෙැ සමහර වෙලාවට බණහනකොට අපි දකිනවා, බණහන වාඩිවෙච්චයට සමහර දේවල් මතක් වෙලා නැගිටල යනවා. සමහර වෙලාවට බණහන ගමන් හිටපු ගමන් බටපිට බලබල සමහරට පණිවිඩ කියනවා. ඇයි අර තමන්ග මුළු සිතේීම ධරමියනේ. එතකොට බොහෝ දෙනෙකුට අර ධර්මීන් හිත ඉවත්වෙනකොට, ඒවත්වෙච්ච වෙලාවි කියපු කාරණාවවල් පින් තුන අර හිතේ ැදන්නේනෑ. නමුත් බුදු හාමුදුරු දේශනා කරනොමී මොල්ලු සිතේම දරමය උපද වගෙන මම බනාහන වෙලායි බන විතර හිතන්නේ. වෙන කිසිීම දෙයක් හිතන්නේ නෑ කියලා ආං ඒම චේතනාවකින් හිතන්න පටන්ගෙන බනහවෝත් ධර්ම කකාරණාවවල් පින් තුන හරි රස්සවත්වයට එනවා. එතකොට කියන භාගිතු ව හන්සේ සබ්බ චේතසෝ සමන්න හරිත්වා. මුල්ලු සිතේම ධර්මීතියාගෙන බනහනට ඕන. ඕහිත සෝතෝ දම්මං සුනාති තමන්ගේෙ කන් දෙක හැම වෙලාවකම තියෙන් ඕන ධර්මේටයොමු වෙලා එකඇන්නේ බනහන ගමන් විදුලි පංකාවි ශබ්දයහන පුළුවවා. අල්ල අප ගෙදරෙක රූපවාහිනයක් ශබ්ධිකාශනණ්‍යන්ත්‍රේක ගුවන්න්න ඩලියන්තරෙක් ශබද්‍යයහන පුළවා පාරේ වාහනයන ශබ්දයහන පුළුවවා ගෙදරයි සහරයි කතා කරනව ශබ්දයහෙන පුළුවවා නමුත් මොන ශබ්දිය ඇහුුණත් අපේ කන්දික තියෙන්නට ඕන හරියට වෙන කිසීම ශබ්දයකට කන් දෙකන යවා ධර්මිය කෙරෙහිම තමයි. සමහරයේ පින්හතුනි රූපවාහිනි කතා බලනවා. එහම් බලාගෙන ඒකට කැමැත්තිම්ම කතාව බලන කෙනෙකුට සමහර වෙලාවට යම් දේවල් කියනවා. ළඟඉන්න කෙනෙක් අර කතාවට හැමැත්තෙෙන්ම කතාව බලන කෙනාට යමක් කියනවා. සමහර අයගල් ලඟට ගිහිල්ල ඇඟට අතින් පට්ටුවක් දාල තමයි කතා කරවන්නේ එතකොට තමයිසිහයෙන්නේ. අන්න එකකට තමයි කියන පින්වතුන ඔහිත සෝතෝ කියලා. ැ ඒ කෙලෙස් උපද වන දේකට නෙවෙයි ඒ සිතු විලිටික එහන්ම තියන්න වන කොයි පැත්තටද ධර්මීට. අන බනහනකොට පින්හතුනනි කාටරී ගිල්ලෙන්ගනල යම කියන මට්ටමට සහිහ තියෙනවන? අන්නේ කෙන අපින් අත්නේ ධර්මය කරෙහිම හිත යොමු කරගෙන ඉන්න කෙනෙ. වෙන අවධන වටි හිතගෙනියන කෙනෙක් නෙවී. ඒ කාරණාව අපේ ළඟ තියන දෙයක් අපේ දෙසවන් ධර්මයට යොමු කරගෙනනම ඉන්නවා කියන කාරණාව අපි ළඟ තියන දෙයක් නමුත් ඒක ගොඩා කලාට අපි පාවිච්චි කරන්න කෙ සුපදව වන දේවල්වට. නමුත් ඒ අපේ ධර්මය පැත්තටි ගන්න පොළුවන් න්නං අන්න ඒකෙනාට බුදුහාම් දුරුදේශනා කරනවා. මේ ධර්මය වහ වහා අවබෝධි වෙනවා, එහෙම වහවහා අවබෝධි වෙන අය සමහරලාට බණ අහගෙන ඉන්නගම මාර්ගඵල ලබනවා. මෙන්න මෙහෙම බණ අහපු කෙනාට ඒ ධර්මය මතකෙහිටනවා. මතගෙහිටින මේ ධර්මය නිතර නිතර කියවනවා. සජ්්‍යහයනා කරනවා. සජ්්‍යහයිනා කරන අය, සජ්ජහයනා කරන ගමන් පිත්නී අ සජ්ජහයනා කරපු කාරණාවල් මිනෙහි කරනවා. අර්ථ මිනිෙහි කරනවා. එහෙම මිනෙහි කරනකොට තමයි ඒවාය තිබෙන වැටහීම ගැඹුරු දැනකට අපි වවැරගෙනයන්නේ. ගැඹුරු වැටහීමකට අපිවර්ගෙන අයමා. දැම් මේ සුසීම කුමාරයක් ඉගනගත්තු ශිල්ප ශාස්ත්‍ර හොඳින් මතක තියෙන නිසා ඒ සිිල්පශාස්ත්‍ර ඉගනගෙන ඒවා මිනිහි කරකර වෙලාවක් ඉන්නවා එහෙම මෙිනිහි කර කර ඉන්න ගමන් මේ කුමාරයාට ඒ සිල්පශාස්ත්‍රවල මුලත් තේරෙනවා මැදත් තේරෙනවා නමුත් අවසානයක් තේරෙන්නේි නෑ. දැ මේක කුමාරයට ලෙක ගැටළුවක් වුණා ආචාර වරයට ගිහිල කියනවා ආචාරණී මට මේකෙ මුලත්තේරෙනවා මැදත් තේරෙනවා නමුත් අවසාන තේරෙන්නේ ආ ඒ වෙලාවේ ආචාරවරයත් කියනවා පුත්‍රය මටත් මෙ ධර්මී මුලත් තේරෙනවා මැදත් තේරෙනවා නමුත් අවසානය තේරෙන නෑ ද මොකදමි අවසානය කල කියන්නේ මංගෙකු උදාහරණයක් කිවෝදුන් සමහලට මේ කාරණාව කිලිම මේකට නොගැලපෙනව වෙන්නට පුළුවන් නමුත් මට වැටහින විතිනව මේ උදාහරණය කියන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ සතර පෙරෙන මිති දැක්ක් නාටි කාංගනාවන්ගේ විප්‍රකාරත් දැක්කා. මේව දැකලා උන්වහන්සේට යම් කලකිරීම කිතය ුපදුනා අපි මේ තරම් සැපසම්පත්මින්දත් කවදධරි දවසක අපි ලෙඩවෙනව නම් මෙහෙම හිටියට අපි මහළු බවට පත්වෙනව නම් මෙහෙම හිටියට කවදහරි දවසක අපි මැරෙනවනම් මේ විදින සම්පත්වල ඇතිඵලිය මොකක්ද. දැන් මුල තේරෙනවා මැදත් තේරෙනවා නමුත් මහබෝසතානන් වහන්සට අවසානී තේරෙන්නේ නෑ. මොකක් දවසානය මොකකින්ද මේක නැති කරන්නේ. ලෙඩවෙනක වයසටයනයක මැරෙනෙක මේ දුක කොහෙන්ද මම නැති කරන්නේ අන්න එහෙම දුක්ක නැති කරන මග හොයාගෙනයි හිින් සච්ච ගවේසිී කින්කුසල ගවේසි කෙල හොයාගෙනග මට මේ උදාහරණය ඔබට කියන්නවඕන කම තිබන්නේ මේ කුමාරයක්ටත්තේ වගේ මොලත්තේරෙනවා මැදත්තේරෙනවා නමු අවසානය තේරෙන්නේ. ආචාරවරයක්ගෙන්ින්ගිහි ලහනකොට ආචාරවරයා තමන්ටත් තේරෙන්නේ නෑ කෙලකිව්ව මහනවා ආචාරණී කාට දෙහෙනම් මේ එක කියන්න පුළුව එතකොට කියනවා පොත්්‍රය ඉසි පතනේ ඉන්නවා රිසිවරී ආන්ගේ රසිිවරය නං අවසානය දන්නවා රිෂිවරයක් කියලා ආමන්ත්‍රරණය කරාට ඇත්තට මෙතිනන්නේ පසේ බුදුරජාන් වහන්සේ නවා ඒ වෙලා විදි පසේ බුදුරජාණන් වහන්සේ මොනගහෙන ශිෂ්‍යාව යවනවා සුසීම කුමාරයා පසේ බුදුජාණන් වහන්සේගිළඟට ගහිල උන්වහන්සට වැඳදලා එකත් පස්සෙ කෙහින්ඳගෙන තමන්ග හිතේ තියන ප්‍රශ්නය පසේ බුදුරජාණන් වහන්සට කියනවා පසේ බුදුරජාන් වහන්ස ගි අහනවා ස්වාමීනයෝ වහන්සසිට අවසානි තේරෙනවාද පසේ බුදු හමුදුරුක්කෙන ඕ මං අවසාන දන්නවා ඒහනන් ස්වාමීණී මටත් කියල දෙන්නකු. ඒ වෙලාවෙදී පසේ බුදුරජාන් වහන්සේ කියනවා පොත්‍රය අවසාන ඉගෙන ගණ්ඩෝ න්නම් මහනවි ෝන කියලා අන්න එතනදී පසේ බුදුරජාණන් වහන්සේ සුසීම කුමාරයාව මහන කරනවා සුසීමතෙරුන් වහන්සේ නමින් පැවැදි කරවලා ආන් ඒ වෙලාවෙේ එතෙරුන් වහන්සේට පසේ බුදුරජන් වහන්සේ ආබි සමාචාරික සීලිහි පිහිටවනවා මොකදමී ආභි සමාචාරික සීලය කෙලක කියන්නේ ආබි සමාචාරික සීලය කෙලක කියන්නේ අඳින හැටි කනබොන හැටි වාඩිවෙන හැටි නිදාගන්න හැටි යනේන හැටි කතාබහ කරන ආකාර මෙන්න මේවා කිරිහි මනා යහපත් ඉරියව්ුවකින් ඒ දේවල් කිරීම පිළිබඳව හික්මවීමට තමයි ආභි සමාචාරික සීලය කෙළක කියන්නේ මෙන්නමේ ආභි සමාචාරික සීලයහි සුසීමතෙරුන් වහන්සේ සමාධං කරවනවා ඒ වෙලා වේ සුසීමතෙරුන් වහන්සේ ඒ සීලය මිනිහි කරකරඉඳලා නොබෝදිනකින් සියලු පල සමාපත්ති ලබමි උතුම් පසේබුද්ධත්වය ලබනවා කතාවිතාව ඉදිරියට කලාගෙන යනවා නමුත් අපට ඕන කාරණාව මේ ප්‍රමාණි නිසා ඉතිෙනගේ කවසන් කරනවා පත්න සුසේම පසේ බුදුරජාණන් වහන්සේ පැවිදි කරේ ආභි සමාචාරික සීලිය සමාධැන් කෙරෙවේ අර පසේ බුදුරජාන් වහන්සේ එතකොට බලන්න පංත්නී ඒ පසේ බුදුරජාණන් වහන්සේ බවට පත්වෙලා උන්වහන්සේට ඒමක යන්න පුුවන්කමක් ලැබුණ කවුරු නිසාද පසේ බුදුරජාන් වහසේ නිසා එෙමනං අපි කොහොමද කියන මේ පසේ බුදුරජාන් වහන්සේට බන කියන්න බෑ කියලා. බණ කියන්න බෑ කියල කිව්වට අපි අදටත් පසේ බුදුරජාණන් වහන්සේලා පොදුවේ භාවිතා කරපු බනක් අදටත් පින්හතු අපි කියනවා. ඉච්චිතං පත්තිතන්තුයිහං චිප්ප මේව සමංජතු සබ්බේ පෝරෙන්තු චිත්ත සංකපපා චන්දෝ පන්නරසෝයතා කියන මේ ගාතාව, පස බුදුරජාණන් වහන්සේලා කෙනෙක් ප්‍රාර්ථනාවක් කරාම ඒ ප්‍රාර්ථනාව සමෘර්ධිමත්තේවා කියලා ප්‍රාර්ථනා කරන්න දේශනා කරන පාටය එතු අපිට කොහොමති කියන්න පුළුවන් පසේ බුදුරජාන් වහන්සේල බණ කියන්නේ නෑ කියලා පසේ බුදුරජාන් වහන්සේලා බන කියලත් තියෙනවා පසේ බුදුරජාණන් වහන්සල පිරිසව මහන කරල තියෙනවා පස බුදුරජාණන් වහන්සේලා රිසව ආභි සමාචාරයක සීල්ලි ස මාධන් කරවල තියෙනවා හැබැයි පසේ බුදුරජාන් වහන්සේලා නොකරන දෙයක් තියෙනවා ඒ නොකරන දේ තමයි පසේ බුදුරජාන් වහන්සේලා කිසි කලෙක පින්වත්ති ශසාසනයක් පිහිටවනිනේ ශාසන පිහිටවීමේ කාරය භහරි කරන්න පුළුවන් කාටද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි සම්මා සම් බුදුරජන් වහන්ේ නමකට විතරයි ශාසනයක් පිහිටවීමේ කාර් භාරය කරන්නට පුළුවන් එතකොට පින්වත්නී පසේ බුදුරජාණන් වහන්සේලා ඒ කාරය භාරිය ඉටු නොකරන්නේ මොකක් නිසාද පසේ බුදුරජාන් වහන්සේ ට පින් ඔතුනී තවත් කෙනෙකුට කමටහනක් ලබලදින්න හැකියාවක් නෑ ඒ කමටහං දෙන්න බෑ කියලා කිව්වට කවුරුවත් හිතන්න්නපා අද කාලිත් මගපල්ල නොල්ල ූපු අයත් පිහතුනි කමටහන් දෙෙනවා ඒ මට්ටමටවත් කමටහන් දෙන්න බෑ කියෙන කාරණාවනිමේ කියන්නේ හැබැයි බුදුරජාණන් වහන්සේට වගේ කමටහන් දෙන්න පසේ බුදුරජාන් වහන්සේට බෑ එතනැයි කමටහන් දෙන්න බෑ කියලක කියන් දැන් බුදුහාමුදුර වැඩයින්දගෙනත් පින්හතුර සමහට රහතන් වහන්සේලාට තමන්ගේ ශ්‍රාවකයන්ට කමටහන්දින බැරිවිච් අවස්ථාවල් තියෙනවා හොඳ මුදාහරණ තමයි චොල්ල පන්තක හාමුතුරු හාර මහනෝනේ මහාපන්තක මහරහතන් වහන්සේ ගෙළඟ මහාපන්තක මහරහතන් වහන්සේ කියල කියන්නේ 14ල්න්ක හාමුදුරුවන්ගේ සහෝදර හාමුදුරුව මහාපන්තක හාමුදුරුවෝ රහත් වෙච්ච කෙන උන්වහන්සේ චුල්ලපන්තක හාමුදුරුවන්ට ගාතාවක් පාඩං කරගඩ පුරදු කළ නමුන් මා සහතර ගියා ගාථ පාඩං කරගඩ බෙරි වුණ පැබැදදිවෙන්න තීරණය කරලා යනකොට පිත්නී මහාපන්තක හාමුදුරුව තමන්ට දොස්කිව්වා කියලා කලකිරල යනකොට චොල්ල පන්තක හාමුරන්ට භාග්‍යතු වහන්සේ මොන ගෙවුණ. බලන්න පින්හතුි භාග්‍යතුන් වහන්සේ චොල්ලපන්තක හාමුදුරුවන්ට මොකදදුුණු කමටහන සුදුරේදි කඩක් අරගෙන රජෝහරනං 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 කියලා පිරිමදින කිව්වා බලන්ඩ කොයිතරම් සරල දෙදදමය කරන කිවේ. සරල ක්‍රියාකාරකම. රජෝහරන රජෝහරණංකිල පිරිමදින්න කිව්වා. නමුත් ක්‍රියාව සරල වනාට එහෙම භාගිවතුන් වහන්සේ චුල්ලපන්තක හාමුදුරන්ටේ කමටහන දුන්නේ භාග්‍යවතුන් වහන්සේ තරම් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ගැන. දන්න වෙන කිසිම කෙනෙක් නැති නිසා. මහන්පන්තක හාමුදුරුවන්ටත් රහත් බවත් තියෙනවා සියලු අභීතඥා තියෙනවා නමුත් භාග්‍යවතුන් වහන්සේට තරම්න්නේ. ඒ නිසා චොල්ලපන්තක හාමුදුරුවන්ගේ සසර අතීතයේ මේ නිවනට උපකාරයක් වෙන්න වඩන තැන හොයාගන්න පැරි වුණා. ඒක හොයාගන්න පුළුවන් වුණේ කාටද භාග්‍යතුන් වහන්සට විතරයි. භාග්‍යතු වහන්සේ ආවර්ජනය කරල බලන්නවාතීතය උන්නහසට පේනවා අතීති එක් කලෙක රජකෙනෙක් වෙලා ගමන් කරනකොට නගරේ අවූරශ්මියයට දහඩිය බිඳුවක් නලලෙෙන් වැටිලා එය පිහෙදාගන රජතුමා සුදුරෙදිකඩකින් නල්ල පිහෙදානවා අන්න ඒ වෙලාවේ සුදුරෙදිකඩ අපිරි සිදුවෙච්චනනි සාම අනිත්‍ය සංඥාව මිනිහිවුුණ ඒ මොහොතේ මිනිිහිවේ චනිත්‍ය සංඥාව තමයි අපේ භාග්‍යොතුන් හන්සේ නිවන්දකි නාත්ම බහවේදී කමටහන කැටෙල්ල බලදුන්නේ අතීතයේ පුරුදු කරපුපුොහුණුවීම නිසා අන්නේ වගේ පිංහත්න අතීතයේ පුොරුදු කරපු තැන හරියට අන්ුනගන්න පුළන් භාග්‍යෝවතු හන්සට විතරයි එතවට තේරන වනේද රහතන් වහන්සේ නමකටවත් ඒදේ කරන්න බෑ කියලා ප්‍රහතන් වහන්සේ නමකටවත් පින්ගොක්ත්ති එද කරන්න බෑ එක කරන්න පුළුවන් කාටද සම්මා සම්බුදුරජන් වහන්සේ දමකට විතරයි ඒ නිසාපෙන් ඔතුනි පසේ බුදුරජාණන් වහන්සේලාට කමටහං දීමේ හැකියාවක් හැකියාවක් නෑ හැබැයි එහම කමටහං දෙන්න බෑැකව්වට බුදුරජාණන් වහන්සේ තරම් දෙන්න බෑ කියලයි කියන්නේ නමුත් සාමාන්‍යෙන් අධ කාලයේ මඟපල නොලබපුපු කෙනෙකුත් කමටහන් දෙනව නම් ඒ මට්ටමටවත් දෙන්න බෑ කියර නමීමමිතට සඳහන් කරන්න නමුත් සාමාන්‍යෙන් ගත්තතින් පසේ බුදුරජන් වහන්සේලා කාටවත් කමටහන් ලබාදීම කරන්න නේ මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ සුත්ත නිපාති කග්ග විසානිකින සූත්‍රී සුත්තනිපාති කග්ග විසානකින සූත්‍ර ඒ සූතය තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා පහළවෙන්නේ භාග්‍යවතුන් වහන්සේලා පහලවෙන ආසන්න කාලි හැබැයි සම්මා සම්බුදුරජාන් වහන්සේලා පහල උනයිම් පස්සෙදී බුදුජන් වහන්සලා පහළවීමක් වෙෙන නෑ නමුත් බුදුරජාණන් වහන්සලා පහළවෙන්න ආසන්න කාලවක්වානුවල තමයි වෙගන්ති පසේ බුදුරජන් වහන්සලා පහළවෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තනියෙන් ධර්මය අවබෝධ කරගන්නවා අනිත් අයටත් ධර්මය කියල දෙනවා හැබැයි පසේ බුදුරජාන් වහන්සේලා තනියෙන් ධර්මය අවබෝධ කරගන්නවා නමුත් අනිත් අයට ධර්මිය කියල දේවීමේ හැකියාවක් නෑ. ඇට ධර්ම කියල දෙන්නේෙ නෑ. උදාහරණයක් කියල තිෙනවා හරියට මොනවගේද. මේ ලෝකෝත්තර ධර්මිය ප්‍රඥපතියට ආරෝපනය කරලා දේශනා කරන්න සමර්ථතාවයක් නෑ. මේ ලෝකෝත්තර ධර්මය ප්‍රඥපතියට ආරෝපනය කරලා දේශනා කරන හැකියාවක් සමර්ථ බව පසේ බුදුරජාණන් වහන්සේලාට නෑ කාට සාපේක්ෂවද. සම්මා සම්බුදුරජාණන් වහන්සේට සාපිච්චව. දැන් භාග්‍යෝතුන් වහන්සේට තමයි එහෙම දේශනාකිරීමි හැකියාවක් තියෙන්නේ නමුත් ඒවිද්දිට ලෝකෝත්තර ධර්මය ප්‍රඥප්ති ආරෝපණය කරල දේශනා කරන්ඩ සමර්ථතාවයක් පසේ බුදුරජාන් වහන්සේලාට නෑ උදාහරණයක් කෙලතිනො හරිට මොනු වගේද ගොළවෙද දෙකුපු හිීනයක් වගේ. එවන තා තවත් උදාහරණයක් දක්වල තියෙනවා කැලෙයින වැදදිෙක් නගරයට ඇවිල්ලා රසවත් ආහාරයක් අනුබව කරල කෙලේටිගියා වගේ ගොළුවවෙෙක් දැකිනව හිීනිිය තමුත් ඒක විස්තර කරන භාෂාවක් නෑ ගොළුවගළඟ වැද්දෙක් රසවත් ආහාරයක් නගරින් අරගෙන කෙලේටි ගියාට කෙලෙ වැද්දන්ට ඒ ආහාරය රසවත් බව කියලදිවීමේ හැකියාවක් නෑ ආං ඒ නිසා ඒ උදාහරණය දක්වල කියනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට සාපේක්ෂව පං අත්නී පසේ බුදුරජාණන් වහන්සේලාට මේ ලෝකයාට ධර්මයදේශනා කිරීමේ හැකියාවක් නෑ කියලා කාට සාපේක්ෂවද බුදුරුන්ට සාපේක්ෂව. හැබැයි කිසිම තැනක සඳහන් කරල නෑ ශ්‍රාවකයන් තරංවත්ත එක බෑ කියලා. ශ්‍රාවකයන්ට වඩා පුළුවන්. එතන කියල තියෙනවා ඉර්දි සමාපත්ති, පටසම්බිධ ආදී ප්‍රබේදවලට පැමිල්ලා තිර නිසා ගුණ විශේෂතාවයෙන් බුදුරජාණන් වහන් සේලාට පහලින් ශ්‍රාවකයන්ට ඉහලින් පසේ බුදුරජාන් වහන්සල වැඩඉන්නවා කියලා භාග්‍යවතුන් වහන්සට වඩා පහලින් පසේ බුදුරජාන් වහන්සල ඉන්නවා ශ්‍රාවකයන්ට වඩා ඉහලින් දැන් අපි උදාහරණයක්යම් දැන් භාගිවතුන් වහන්සට තියෙනවා පතුන ඥාන හැත්තතුනා කියන තෙසැත්ත ඥාන කියලා ඥාන හැත්තතුන භාග්‍යතුන් වහන්සට තියෙනවා ඒ ඥාන හැත්තතුනින් ඥාන හයක් තියෙනවා බුදුරජාණන් වහන්සේට සාධාරණයි එකට ෂට් අසාධහරණ ඥාන කියනවා වෙන කිසිම කෙනෙකුට ඥානනෑ තියන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණයි භාග්‍යතුන් වහන්සට පමණක් සාධහරණ ඥාන හයක් තියෙනවා ඉතුරු හැටහත පසේ බුදුරජන් වහන්සේලාටත් තියෙනවා අගශ්‍රාවකෙන් වහන්සේලාටත් තියෙනවා අසූ මහ ශ්‍රාවකෙන් වහන්සේලාට තියෙනවා. හැබැයි දැන්ගත්තතින් අසු මහ ශ්‍රාවකෙන් වහන්සල හැම ශ්‍රාවකෙන් වහන්සේ නකටම හැටහතමනේ සහශ්‍රාවකෙන් වහන්ස ටික් තියෙන පුලන් දෙකක් තියෙන පුළුවන් සමහශ්‍රාවකෙන වන්සට දහයක් පහළවක් තියෙන පුළුවන් සමහ ශ්‍රාවකෙන් වහසලේ න්නව හැට හතම තියෙනවා. දැන්. ඒ හැටහත ගත්තොතින් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට තියන මට්ටමට වඩා දියුණු මට්ටමකින් තමයි අග ශ්‍රාවකයන් වහන්සේලාට ඔය කියන ඥාන හැටහත තියෙන්නේ ඒ අගග ශ්‍රාවකන් වහන්සේලාට තියෙන මට්ටමට වඩා වැඩිමට්ටමකින් තමයි පසේ බුදුරජාන් වහන්සේලාට තියෙන්නේ පසේ බුදුරජාණන් වහන්සල්ලටත් වඩා හිතාගන්නවත් බැරි මට්ටමකින් තමයි තුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට තියෙන්නේ මොනවද ම ඥාන හැට හත අපි උදාහරණයක් ගමු පුබ්බේ නිවාසානුස්සති ඥානය ඔන්න ඥාන හැටහතින් එක ඥානයක් පුබ්බේ නිවාසානුස්සති ඥානය පුබ්බේ නිවාසානුස්සති ඥානයේ තියෙන් ශ්‍රාවකයන් වහන්සලි න්නවවා පි කැන පෙර විසූ ආත්ම පිළිබඳ දැනගැනීමේ ඥාන බව පිළිබඳ දැගැනීම ඥාන ළට ශ්‍රාවයන් අගශ්‍රාවකයන් වහසේලලාට තියන පසේ බුදුරජන් වහන්සේලට තියන සම්මාසම් බදුරජන් වන්සේලට තියෙනවා. ශ්‍රාවකයන් වහන්සේලාට තියන මට්ටමට කියන්නේ පුබ්බේ නිවාසානුසති ඥානය නම එකයි. අගශ්‍රාවක වහන්සේලටත් තියනමේ ගුණියට කියන නම තමයි පුබ්බේ නිවාසානුසති ඥානය. පසේ බුදුරජන් වහන්සේලටත් තියන්න තියෙනකොට කියන්නේ ඒත් පුබ්බේ නිවාසානුසති ඥානය තිෙනව කියලා හැබැයි මට්ට වෙනස් දැන් අපි උදාහරමයක් ගත්තො අසු මහාශ්‍රාවකයන් වහන්සේලාට බොහොම පහළ මට්ටමක තියන අගශ්‍රාවකන් වහන්සේලට වඩා සාමාන්‍යෙන් කියන්න අසු මහ ශ්‍රාවකයන් වහන්සේලට අතීතයේ පිළිබඳව ජීවිත මහාකල්ප ලක්ෂයක් බලන පුළුවන් කියල සාමාන්‍යින් කියන්නේ අසු මහස්ශ්‍රාවකෙන් වහන්සේලට සාමාන්‍ය ශ්‍රාවකන් වහන්සේලට අතීතයේ පිළිබඳ ජීවිත සීයක් බලන්න පුළුවන් කියලා සමහර වෙලාට කියලලා තියෙන සමාලටීට අඩු අයත් ඉන්නවා හැබැයි ඒම බලන්න පුළුවන් කවුරුහර ඉන්නවනං උන්වහන්සේට කියන්නේ පුබ්බේ නිවාසානු ශ්‍රධි ඥානය තියනවා කියලා තැන්ක කතාවක් සඳහන් කරලා තියෙනවා එක්තරා හාමුදුරුවර් හැටනමක් මාතික කියන ගමී බුදුරජාණන් වහන්සේෙන් කමටහන් අරගෙන ගිල්ල භාවනා කරනවා ඒ ගමේ ඉන්නවා මාතික මාතාකිල එක්තර උපාසිකාවා මේ උපාසිකාව අර භිච්චුන් වහන්සේට ආරාධනා කරනවා වස් වසන්න එතුමියත් පෙහෙවා සමාදැන් වෙලා භි්චුන් වහන්සේලට උ පස්ථාන කරන්න කියලා. ඒ වෙලා වෙදිී භික්චුන් වහන්සේලා අර මාතික මාතාවටත් ධර්මී කියල දෙනව කමටහන් දෙනවා. මාතික මාතා බොහෝම කෙටිකාලයකින් අනාගාමීතත් වෙල පත්තිෙනවා. දැ. ර භික්ෂුන් වහන්සේලා කමටහන් ලබාගෙනවිල්ල භාාවනා කළාට ඒ පිරිසට මාර්ගඵලයක් ලබාගන්න බැරිවුණා. මොකක් නිසාද ඒ භික්‍ෂුන් වහන්සේලට හරියට ප්‍රත්තිය නොලබිච්ච නිසා කැනෙ සිහිය පිහිටුව ගන්නට පුළුවන් සුදුසු ආහාරපාන නොලැබීම නිසා උන්වහන්සේලට මේ මාර්ගඵල ලබාගැනීමේ හැකියාවක් නැතිව වුණා. ඒ නිසා මාතික මාතා අනාගාමී මාතික මාතාව උන්වහන්සේලාගේ සිත්පිළිබඳව දැනගෙන මෙිනි මේ කාරණාව නිසයි උන්වහන්සේලට මාර්ගපලලා බන්න බැරිවුණේ කියලා අර මාතික මාතාව බොහොම අග්‍ර ධානයෙන් උපස්ථාන කළ උන්වහන්සේලා බොහෝම කෙටිකාලයකින් රහත් බව ලැබවා ඒ හැටනම්ම රහතන් වහන්සේ හැට නම බුදුරජාණන් වහන්සගිලාළඟට ගිහිල්. ාගතු හන්සටද මේ කාරණාවල් කියදවා. මෙහෙම මාතික මාතා කියලා අනාගාමීන් කාන්තාවක් අපට මෙිහිම පස්ථාන කලලා ඒනි සාතමයි ප මාක පල බියක කල ඇගේ ගුණයක්ත් කියමින් භාගිතු නාහන්සට කියලා ඒක හගෙන ඉන්නනවා එක්තර ිච්චු හසනවා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේෙන් කමටහන් ලබාගෙන අර කියෙන ගමට යනවා. දැන් ගමට ගිහිල්ල ඒ ගමේ භහවනා කරනවා දැන් ගමට ගියපු දවසේ, ගමන් විහිස නිසා විහාරයට ග්‍යාමි හිතනවා අනේ මට උපස්ථානයට කවු හරි මේ විලා වන්නවනම් හොයි මේ විහාරය සුද්ධ පවිත්‍ර කරගන්න කියල හිතන කොට අර මාතික මාතාාව උන්හන්සගේ සිත පිළි බඳව ගෙදරින් දෙගෙන දැනගන්නවා. දැනගෙන දාසෙක්යවන උපස්ථානයට. ඉරට තවත් දවසක හිතනවා මට මේවිලාව උක්්‍යුෂයක් තිබුණ නං හොඳයි කියලා. ඒ විලාවේ උක්්‍යුෂයකුත් අර මාතික මාතා අක්ග. නාගාමීන් වහන්සේ එමාතික මාතා උක්්‍යුෂයකුත් යවනවා. දැ මෙි මෙහෙම අර තෙරුන් වහන්සේ යම හිතනවනන් හිතතන හිතන හැම දෙයක් මර මාතික මාතාව දැන ගන්නවා ඒ දැනගෙන දැනගෙන ඒ ආකාරයට මාතිකමාතාව අර තෙරුන් වහන්සේට උපස්ථානත් කරනවා. මේ තෙරුන් වහන්සේට මේක මෙහෙම වෙනකොට හිතේ මහ බයක් ඇති වුුණා ඇයි. දැන් මෙහෙමදේවල් හිතනකොට මේ මාතික මාතාව දන්නවනම් උන්නහන්සසිටි හිතනවා බැරි වෙලාවක්කොත් මම වැරදි දෙයක් හිතිං හිතුවොති නොමනාදයක් හිතිං හිතුවොති යම් කෙලෙසයක් මගේ හිතං මෙිනහි කරන ගත්තති හරියට හොරකං කරන හොරෙක් බඩුත් එක්කම කෙස්සටෙන් අල්ලගන්න වගේ එකකාන්තෙම් මය මගේ හිත පිළිබඳව දැන ගනීවි ඒ නිසා තෙරුන් වහන්සේ තීරණය කලා ඒ ගමීයන් ඇයි තමන්ගේ සිත පිළිබඳ දැනගන්න නිසා බයවුුණා වැරදිදියක් හිතන් හිතුවොත් ඒ අත් දැනගනී කියලා ඒවෙලාවෙේ තෙරු හස බුදු හාමුදුරන්ගෙලාගට ගිය භාග්‍යිතුන් අහන්සේයනවා ඇයි ආවේ කියලා කරුණු කාරණාවල් කිව්වා එවෙලා භාගුතනාන්ස කියනවා මහන නොබේතන්ටවයන්ඩ නොබේක දෙයක් කරගන්න නුබි හිතරැකගන්ඩ හිතරැකගත්තොත් ඇයට නබේ සිත පිළිබඳව දැක්ක කියලා කිසි බයක් ඇති කර ගඩෝන්නේ නැවත තෙරුන් වහන්සේ ගමට යනවා කමට හම් භා්‍යතුන වහන්සගේ ලබාගෙන බහාවනා කරනවා නොබෝකාලිකින්ං සියවපිලි සිම්බියාවට පත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වනා තැන් උහසේ රහත් වුණ රහත්වෙලා දැන් අතීතයේ පිළිබඳ ආවර්ජනය කරනවා ආවර්ජනය කරනකොට ජීවිත අනුව නමයක් දක්වා ආපස්සට ගියා ජීවිත අනුව නමයක් ආපසට ආවර්ධනය කරගෙන යනුකොට අර තෙරුන් වහන්සේ කල්පනා කරා මේ මාතික මාතාව මට බොහෝසින් උපස්ථාන කළා මෙය මේ භවේ මට මෑනියන් කෙනෙක් වගේ තමයි උපස්ථාන කළේ මගේ අම්ම කෙනෙක් වගේ ආාවර එක බලාගත්තා. මේ මට පෙරත් මේ විදිටම උපස්ථාන කරලා තියෙනවද කියලා දැන් ආපස්සට ආවර්ධනය කරගෙන ගියා. යනුකොට අනු නමවෙෙන ජීවිතයේ බලනකොට ඒ මාතික මාතාව, තමන්ගේ භවයේ භාරයාවා. පරපුරුෂයන් සේවනය කරන බිරිඳක්. දවසක් පරපුරුෂයන්න එක එකතු වෙලා තමන්ව මරණවා. දැන්මික දකිනවා. ඒවිලාවේ උන්වහන්සේ මෙහෙම මිනිහි කරන බව මාතිකමාතාව දැක්කා. දැකල දකිනව දැන් තෙරුන් වහන්සේ දකින්නෙම ඒ භවය අනාර්ථයක් කරපක විතරයි. නමුත් මාතික මාතාව, ආවර්ජනය කරල බලද්දිී ඊට කලින් භවේ එකැන සියවි්‍යාත්ම භහවේ ඇට උපස්ථානයක් කල් ඇය මේ තෙරුන් වහන් සිට උපස්ථානයක් කරලා තියෙනවා. ඒක මිහි කරනවා. ඒ භවයේදී සියවිඥාත්ම භවේය මිනිහි කරන්න කියලා මාතික මාතාව කියනකොටම දිවිය කනින් තෙරම්න් වහන්සේ කහනවා. ස්වාමීණී තවත් උත්සහ කරන්න කියල කියනකොට උන්වහන්සේ ඊළඟ භවයත් සියවිනි ආත්ම භාවයත් බලනවා. බලනකොට දකිනවා, ඒ සියවිඥාත්ම භාාවේ තමන් එ එකට හිටපු භාරියාවක් එතකොටත්ම මේ මාතික මාතාව ඇය තමන්ගේ ජීවිතය බේරගන්න මේ කාන්තාවගේ ජීවිතය පරිත්‍යාග කරනවා අන්න ඒ අවස්ථාව දක්කිනවා ඒක දැකලා තෙරුණහන්සේතිනවා මට පෙරභවේදීත් බොහෝසිං උපස්ථන කරල තිෙනම කියලා දම කතාව මම කිව්වේ ද මේකෙන් තේරනවා ඒ කාලෙ හිටපුේ ශ්‍රාව කියන්ටමි පුබ්බේ නිවාසානු සති ඥාන තිබුණ දෙැමි භික්‍ුන් වහන්සේට පුඔබ්බේ නිවාසානුස් සති ඥානය තිබුණා. එතකොට උන්වහන්සේට බලන්න පුළුවන්කමක් ලැබුණ ආපස්සට අතීතය ජීවිත සීයයි. හැබැයි ඊට වඩා වැඩිපුර බලන්න පුළුවන් කාට ද සු මහශ්‍රාවකෙන් වහන්සේලට. ඊටත් වඩා වැඩිපුර බලන්න පුළුවන් පෙර භවය කාටද අගශ්‍රාවකෙන් වහන්සේලා දෙනමට මුගලන් මහරාතන් වහන්සේටයි සාරිපපුත්්්‍ර මහරාතන් වහන්ේට. ුව පිත්නී ඒ සියලු දෙනාටම වඩා අතීතයේ පිළිබඳව ආවර්ධනය කරලා බලන්න පුළන් ඥානයතින කාටද පසේ බුදුරජාණන් වහන්සේලාට සාමා්‍යෙන් කියල තියෙන්නේ මහාකල්ප අසංක්‍ය දෙකකුත් කල්ප ලක්ෂයක් පසේ බුදුරජාණන් වහන්සේලාට අතීතයේ පිළිබඳ ආවර්ධනය කරලා බලන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මහා කල්ප අසංකෙ දෙකුත් කල්ප ලක්ෂයා. පිත්න ඔයි සියලු දෙනාටම හිතාගන්නවත් බැරි මට්ටමකට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීයේ පිළිබඳ අවර්ජනය කර බලන පුළුවන් හැකියාවත් තියෙනවා දැන් භාග්‍යතුන් වහන්සේ නමකට තියෙන ආවර්ජන ශක්තිය පිඟතුනී හිතාගඩවත් බෑ ඒ සඳහන් කරන්නේ අතීතයේ පිළිබඳ පටන් ගැන්ම පව භාගතු වහන්සේ දන්නවා දැන් අනමතක්ග සංයුත්ත කියන්නේ කර අනමතක්ගෝ යම් භික්කවේ සංසාරෝ පු්බා කෝටි න ප්ඥායති තතර කියන්නේ මේ සංසාර සත්‍යයාගේ අනවරාග්ඩෝ සංසාර ගමන පටන් ගැන්ම මේ සසර ගමන භාග්‍යතුන් වහන්සේ කොයි තරම් කාලයක් ආවද කියලා බුදු හාමුදුරු දේශනා කරන නප්ඥායිති පණවන්න බෑ පෙර භව පිළිබඳ පෙර ආපු ගමන් මග පිළිබඳ බුදු හාමුරු දේශනා කරන පණවන්න බැයි කියල දැන් සමහර දෙනෙක් මේක කියනවා මෙතර කියන්නේ බුදු හාමුදුරෝ මේ පෙරභව අතීති යාපු ගමන් මාර්ගයේ පිළිබඳ කියන්න බෑ එහමනැත්තං දන්නි නෑ කියලා නමුත් එහෙම බුදු හාමුදුරු කියන්න නෑ එමනැත්තන් දැන් අපිතුම කියන්න බෑ කෙල කියනවනං එතර කියන්න ඕන අනම තක්ගෝ යම් බික්කවේ සංසාරෝ පොබ්බහා කෝටින්න වාචෙන්න්තති කියන්න බෑ කියෙල කියනොන නොවාචෙන්ති කෙල කියන්න ඕන දන්න නෑ කෙල කිවුත් න ජානාති කෙලා කියන්න ඕන මුත් ඉතනෙ ැන මොක්ද නපනාති නපංායිති කියැන පනවන්න බෑ පනවන්න බෑ කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දන්නවා නමුත් අනිත් අයට කිව්වට එක තේරෙන්නේනේ. උදාහරණය ගිවත් කියන්න බෑ. එත්තකොට භාග්‍යතුන් වහන්සේටම අතීතේ පිළිබඳ ඉතරං ආවර්ධනය කළ බලන පුළුව. උදාහරණයක් දීල තියෙනවා සම්මා සම්බුදුරජන් වහන්සේට මහාකල් පනුවක කාපසට ආර්්‍යනය කරලා බලනයන කාලේ කොච්චරයිද. ෙනෙක් පඩට හුස්මක් ගන්නවා. ඒ ගන්න හුස්ම මද්ද වෙලාවක් තමන්ට හිතාගණ්ඩවත් බැරි අඩු වෙලාවක් තියාගෙන තමයි නැවති පිටකරන්න අපි හුස්මක් ගන්නකොට පුංචි වෙලාවක් තියාගෙන පිට කරනවා. සමරට එක සිහියෙන් හුස්මගත්තොත් තමයි දැනෙන්නේ. අන්න ඒ හුස්ම රැඳෙන පොඩි වෙලාව තියෙනවනි. එවන් පුංචි කාලයක්කින් භාග්‍යතු නහන්සැටි පින් ඔොතුනි මේ විශ්වදහතුවේ සියලු සත්‍යයන්ගේ සියලු සීත්. පසට වර්ධනය කරල බැලීමේ හැකියාවක් තියදවා. එතිකොට ඉතරං මහා කල් පනුවකක් එහෙම ආපසතාවර්ධනය කළ බල පුළුවන් න්නං තීයේ පිළිබන් අනගතේ පිබඳ පින්වුතුන කොහොමට බලන පුළුවන් ඇද එකක සදහ කරන්නේ අද මේ කරන දේශනාවත් මම මේ කරන දේශනාවත් භාග්‍යතු වහන්සේ පංවුතුන හල යදවා. ඒ තරං භාග්‍යතුන හන්සේ ඒසියල් ලක්ම දඩ නිසා පං අත්නී බදුජාණන් වහන්සේටම බේ වාසාන ්‍රති ඥානය පට හිතා ගන්නුවත් ැරිමට්ටම ගක් තියෙන හැයි හැම කෙනෙකුටම තියෙන්නේ. තියනෙන ඥානට අපි කියන්නේ ශ්‍රාව කැට කියන පු බේ වානු ්‍රති ඥාන තිනවා ස මහ ්‍රාවක වහන්සේටත් කියන බේ වාසාන ්‍රති ඥාන තිනවා අ ග ්‍රාව ක වහන්සේටත් කිය වාසනු ්‍රති ඥාන තිනවා පසේ බදුරජන් වහන්සේලට කියනෙත් ්ේ නිවාසාන ු ්‍රති ඥාන තිනවා සම්ම ස බදුරජන් වහන්සරට කියන්නේෙත් පුබ්බේ නිවාසානු ස්‍රති ඥාන තියනව කියලා. නමුදන් මට්ට මිකිනිකට වෙනස් අන්නේ වගේ පින්වත්න්නේ අසූ මහාශ්‍රාවකෙන් වහන්සේලට තියෙන මට්ටමට වඩා වැඩිමට්ටමකින් තමයි අගශ්‍රාවකෙන් වහන්සේලට තියෙන්නේ අගශ්‍රාවකෙන් මහන්සේලට තියෙන මට්ටමට වඩා වැඩි මට්ටමකින් තමයි පින්හතුනි පසේ බුදුරජාණන් වහන්සේලාට මිඥානේ තියෙන්නේ එතකොට හිතන්ඩ ගුණ වශයෙන් ඔය තරම්ගනාදිකනං අපි පින්ංවතුන් කොහොමද කියන්න්නේ සේ බුදුරජාණන් වහන්සේල්ට බන කියන්න බෑ කියලා. සාරිපුත්්‍ර මහරහතන් වහන්සේ කරපු එක දේශනාවක් කහලා බොහෝ සත්‍යයෝ ධර්මය අබෝධි කරගෙන තියෙනවා. දැ උදාහරණය කෙටි කියනෙනවනං ිහිදු මහරහතන් වහන්සේ මහාකාල්ප ක්ෂයක් විද්‍ර පරිමිතා පොරලතිෙන සංසාරි. මිහිඳදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සමචිත්ත පරියාායි කළ සූත්‍රයක් දේශනා කරනවා. ඒ දේශනා වහපුූ අසංකයක් සත්‍යයෝ පින්ංතුනී ර්ග පල බද කර න තිදවා සංखයක් සත්යෝ සංයුත්ත නිකායේ මේ සමචත්ත පරයා සූතරෙ බලන පංහතුන පොතේ පිටු භාගයක් තරංවත්න්නේ. ඒ තරං කිටි සූතරයක් ඒ සූත්‍රේ දේශනා කල්ල අසංකයක් සත්්‍යයෝ ර්ම බෝදේ ලැබුව කෙල කියන්නේ මිහිඳදු මහරහතන් වහන්සට කොයි තරම් ප්‍රඥාවති නැද්. මිහිඳදු මහරහ හස ේමතින වනං ස හස්‍රාවක හැසට කොච් ැද. ස හ ්‍රාවක හසට මට්ට හි හිතන වනං ග ්‍රාවක හැසට කොහොැද. ගෂාවකෙන් වහන්සට එහිම තියව නම් පසේ බුදුරජන් වහසට කොහොමත් නමුත් පිහතුරී පසේ බුදුරජන් වහන්සේලා සාමාන්‍යෙන් සාාසනයක් පිහිටුවන්නේ නැති නිසා කමටහන් ලබාදීම කරන්නේ නෑ නමුත් එහෙම කියල අපට කියන්න බෑ උන්වහන්සේලා බණ කියන්නේනේ උන්වහන්සේලා පැවිදි කරවන්නේ නේ උන්වහන්සේල සවු සමාධන් කරවන්නේ එහෙම අවස්ථාවල් ගණනාවක් තිීනෙනවා දැම මේ කක්ග්‍ය විශාන සූත්‍රृතිනක ගාතා කතාවක් දවසක්ක එකක රජ කෙන යනව යුද්ධයකට කැරැල්ලක් මරදනය කරලා එන්න එනකොට රාජ්‍යපපුරුෂයෝ දකින්නවා කැලේ එක ගල්තලාවක් මත සිංහයකින්නවා රජතුමාට මේක ගිල කියනවා රජතු හලතිනව සිංහෝ ශබ්දයකට බයනෑ කියලා රජතුමා බෙරවාදනය කරන පිරිසකුයි සංකවාදනය කරන පිරිසකු යර්ගෙන යනව මේ ගල්තලාව ලඟට ගිහිල්ල මේ වාදනය කරන්න කෙරලා ඕන්ට කියනවා බෙරයි හක්ගිඩියයි. ඒව වාදනය කරනකොට පළවිනිවතයි වාදනය කරනවා සිංහයා ඔලු උසන්නිත්නේ. දෙවිනිවතාවෙත් වාදනය කර ඒත් ඔලු විසුුවනේ තුන්වනිවතයි වාදනය කරනකොට සිංහ දැනගත මට හතුරු ඉන්නවා කියලා නාද කලා. ආං ඒ වෙලාවේ දපංවත්න්නේ සිංහයා පිටකරපු හඬට බයිවෙලා ආපු අශ්ව ඇත්තුූ මේ රාජ පුරුෂයන් බිම දාමින් දුවන පටන්ගත්තා ඒතරම් මහාහඩ රජතුමා ගැතත් දුවන පටන් ගත්තා. ඒ වෙලාවෙ රයිතුමා වේගේ පාලනය කරගන්න බැරුව යන අතරමග ගහ කත්තක් පාරට නැිල තිබන ඒ අත්තේ එල්ලුුණ අත්ත දිගෙන් රයිතුමා බිමට බැහැලා මාර්ගයක්ක් දිග යනකොට ඉන්නවා පසේ බුදුරජන් වහන්සේ දම. බොම ශාන්තීියව්ුවකින් උන්හන්සි වැඩින්න්නේ. ඒ වෙලාේදී රජතුමා ගිහිල්ලා පසේ බුදුරජන් වහන්සේගේ අහනවා ස්වාමීනිි, බහන්සේට ශබ්දයක් ැහුනද කියලා. කියන මහරජ ශබ්ද දෙකක් ැහොන කියලා. ස්වාමීන මොකද ශබ්ද දෙක එකහඩක් ඇැහුුණ බෙරනාදයකුයි සංකනාදයකයි දෙවන වර හොන සිංහනාදයක්. එතොට රයිතුමහනවා ස්වාීන උබහන්සිති ිය බයෝුණේ නැද්ද. එතකොට පසේ බුදු හමුදුරොක් කියන නෑ හරජ ම යිකිනක නැති කර ගත්තු කෙන රජතුවාමීට පහැදිලා කියනව ස්වාමීනී මාවත් පැවිදි කරවගන්නකෝ. රයිතුමක් කියන ස්වාමීනී මගෙත් බයි නතිකරවන්නකො කියලා. එතකොට පසේ බුදු හඳුරු කියනවා මහරජෙහිම නැතිකරවන්න බෑ එකට මහන වෙන්්ඩඕන කියලා. ඒ වෙලා වෙරජතුමා සියලු සම්පත් අත්හැරලා ්‍රයිතුමා පැවිදි වෙනවා. අන්නේ වෙලා වෙරයිතුමාට ආබි සමාචාරක සීලියේ සමාධංකරවල ඒ පැවිද ලබල දිර් සිල් සමාධංකරවනවා තික දවසක්‍යන කොට සියලු සමාපත්තිඵල ලබමින් පසේ බුද්ධත්තේ ලබනවා. එතුට බලන්ඩ පසේ බුදුරජන් වහසල කොයිතරන් අනු ග්‍රහැක් කරල තියෙනවද. මෙහෙම කියන්නගත්තොත් දැංගඔය කුම්භකාර ජාතක කර ජාතික පාලි කතාවත් තියෙනවා ඒ ජාතකෙත් ඒ විද්‍යටම පින් ොතතිනි පසේ බුදුරජන් වහන්සල අනුග්‍රහකරපු තැන් තිෙනවා. එමන මේ වගේ ධර්මය පුරාවටම බොහෝ ස්ථාන තියෙනව පින් තුන පසේ බුදුරජන් වහන්සල බන කියපු, පැවිදිකරෝපු, සසිල් සමාධංකරෝපු, උපෝසත කර්ම කරපු බොහෝ ස්ථාන තියෙනවා එනිසාක් කවදාාවේ පසේ බුදුරජාණන් වහන්සේලා තියෙන ඥානය පිහතුලි කවදාවත් අඩු කරන්න ට එපා උන්වහන්සේලා අපට හිතාගන්නවත් බැරි ඥානයකින් සම්පූර්ණයි නමුත් උන්වහන්සේලාගේ ශාසනික සේවයක් අප්‍රකටයි මොකද ශාසනයක් පිහිටුුවන්න තරම් උන්වහන්සල වැඩකටයෝුතු කරන්න නැති නිසා එක පසේ බුදුරජාන් වහන්සේලා ළගතින ධර්මතාවයා හැබැයි මේ කරුණු දැං அර පසබුදු හාම්මුදුරග ඥානය? ොළුවවෙදකපු හහිීනියකට උදාහරණකට ගත්තුවක අද කාලේ බොහෝ තැන්වට ඒ පාවිච්චි කරනවා. එතුකොට අපේඥානයට සාපේක්ෂව සමහරයි කියන්නේ පසේ බුදු හාමුදුර අං ඥානේ ගොළුවදකපු හහියක් කියලා. එතුොට එහෙම කියන කොට අපටත්වඩා බොහොම පහළමට්ටමකින් පසේ බුදු හාමුදුුරු ඉන්නවාගේ හැඟීමක් තමයි, බොහෝ දෙනෙක්ගේ ළඟතියෙන්නේ. ඒ නිසාදෝ අදකාලේ පසේ බුදුරජාණන් වහන්සේලායක් කෙරෙහේ මහා ගෞරවයක්, බහෝදදිනගගේ හදවත්තුළ නෑ නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සට අපි වන්දනා කරනවා වගේ මහා ශ්‍රාවකෙන් වහන්සට වන්දනා කරනවා වගේ ඔබත් පිංහොතුනි පසේ බුදුරජාණන් වහන්සේලාටත් වන්දනා කරන්ඩ හැම්ම වෙලාවක් මු නන්දුවක් ඇති කරගන්න උන්වහන්සේලාටත් නමස්කාර කරඩ එහෙම නමස්කාර කරනකොට පින්වතුනි අපට තින ප්‍රතිඵලිය මොකක්ද අබුද්ධුව ොත්පාද කාලවලග අපට පිහිට වෙන්නේ පින්ං තුනි පසේ බුදුරජාන් වන්සේලා. එතකොට ඒ අබුද්ධෝත් පාද කාලවලදී ඒ කාන්තම්ම පසේ බුදුරජාණන් වහන්සේලාගින් අපට රැකවර්ණයක් විශේෂනුග්‍රහයක් ලබන්නට පොළුවන්. එහමනං කාලයක්ත් නිමාවට පත්වෙලා තිබෙන නිසා අපිදේශනාව නිමාවට පත් කරනවා අද අපි ඔබට මේ සඳහන් කරේ පසේ බුදුරජාණන් වහන්සෙලා සම්බන්ධය තිබෙන මේ වැරදි දුරුමතයක් නිරාකරණය කිරීමට. එමනං අද දවසේ මෙවන්නතුම් සද්ධර්ම දේශනාවක් ලෝකයා අටදේශනා කරන්ට, දායයිකත්වේ දැරු, ලේලා බණ්ඩාර්ණයක මහත්මියයට අපි මේ වෙලාේ පුුණ්‍යානුමෝදනා කරනවා, කඩවත මංකඩපාරේ නොම්බර් හයිසිය හැටහතරින් බී එකනිවසේ පදිංචි එතුමිය, දායකත්වේ දරමින් බලාපොරොත්තු වෙනවා, පූජනීිය දේශිකයන් වහන්සේට නිරෝගි සම්පත්තිය ලබී, තුරාර් සත ධර්මියාවව බොද වේවාය කියෙල ප්‍රාර්ථනා කරන අතර. සුජීවත්ත සිල්වත් මහසඟරුවනට සහ මෙහිනින් වහන්සේලාට, සුගති සම්පත් නිර්වාණ සම්පත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. වගේ එච්චෙන්ම් බ්ඩාරනාය වන ආදරණිපාණන් ජනවාරි විසයක්වෙන දිනට යෙදී තින්බෙන ජනමදිනයේ නිමිති කරගෙන පින් අනමෝදන්ට කරනවා. එවගේ ව්‍යාහදිවීට පත් වෙලා වසර පනස් එකක් සම්පර්ණවීම නිමිති කරගෙන පුුණානමෝදනා කරනව දෙමෝපිය දෙදනාට ධර්මදේශනාාවය පිණින් නිරෝගී සම්පත් දීර්ඝෞස සම්පත්තිය ලැබේවා. උතුම් චතුරාර් සත්‍ය ධරමිය අවබෝධවේවායි පාර්ථනා කරනවා. සුජීවත්තු සිතිින සහෝදර සහෝදරියන්ට හා ඥාතීන්ට නිරෝග සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා, දැනට අසනීපතත්වයෙන් පසුවන සිද්නිවලවාසේ කරන නන ආනන්ද සොහිුරටත් පෞුලේ හැමදිනාටමත් ආශිරවාදය කරනවා. එවගේම තමන්නමි මියගේ දෙමාෝපියන් සහ සහෝදර සහෝදරෙන්න්න තුළු සංසාරගත සියලු ඥාතීන්ට මේපින් අනමෝදන් වේවා. ඒහැමදිනාගේම භවගාමී ජීවිත සුවපත්වේවා කියලා පුුණානුමෝදනා කරල සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම නෙත්කාර මණඩලේ දරුවන්ටත් එවගේ මේ සදහෞද උපකාරකරු පැහැමදිනාටමත් චතුාර් සතය ධර්මියාව බෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ පැහැමදිනාටමත් රැස්කරගතු සියලු පුුණෙ ධරමියන්ගේ බලයන් මේ සියලු කුසල් අනුමෝදැන් වේවා මගේ නමීමියගේ මාගේ ආද්‍රණී මෑණියන්ටත් පියාණන්ටත් මේ කිසිියලු කුසල් අනුමෝදන් වේවා, රම මාර්ග කියලදින ගුරුවරයාටත් මේ සියලු කුසල්ලනමෝදැන් වේවා ඔබා පැහැම දෙනාටමත් අවසානේ කටිමකාල්ලෙකින් පහසුම ආකාරෙෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදම්වා මේ සියලු කෙලිස් බරිනි දහස්වවෙෙන්වා අජරෝ අමර ෝ නිවන ලබසැනසෙන්න්නට මේ කුසල්ලතුම් පාරමිතාවක් මවේවායි සාධූ සාධෝ සාධෝ කියයාපී පාර්ථනා කරමෝ. ආකාසට්ට හාචබුම්මට්ட்டா, දේවානාගා මහිද්දිිකා පුഞන්තඟු මෝதிත්වා චරන්රක්කාන්තු සම්මා සම්බුද්ධ සාසනං චරන්රක්කාන්තු සම්මා සම්බුද්ධ දේශනං චරන්රකාන්තු සම්මා සම්බුද්ධ සාාවකං.